Pilika Poltel Velata Mokada Karane. Eratri Sirasa Mavata Vedasata Hanedi, Makena Bohu Karunu Heliguna. අපි ගෙනාපු මුළු පොල් තෙල් ප්‍රමාණයම ප්‍රති අපනයනය වෙනවද? එහෙම නැත්නම් ඒකෙන් කොටසක් පමණද අපනයනය වෙන්නේ? කොටසක් අපේ දේශීය වෙළඳ පොළට නිකුත් වෙලා තියෙනවද කියන දැනුමක් මට පොඩ්ඩක් ලබා ගන්න පුළුවන්ද අපිට? අද හවස 6 වෙනකොටත් මම රේගුවද්දස් ජෙනරාල්තුමාට කතා කළා. දැන් කණ්ඩායම් 3ක් ගිහිල්ලා ඒවා පරීක්ෂණ කටයුතු කරලා ඒ ගෙනාපු ප්‍රමාණය දැන් සීල් තීතිය යනවා කියලා කිව්වා. දැන් 75% විතර ඉවරයි කියලා කිව්වා. 100ට ආපු ඒ අදාළ තොග ටිකෙන් 75% දැන් හොයාගෙන ඉවරයි. දැන් ඉතුරු 175 හෙට දවල් දෙකේ අමාත්‍යතුමා හොයාගෙන ඉවරයි කියවේ. රේගුවෙන් එතකොට 100%ම අනිවාර්යෙන්ම අපි ඒ ප්‍රතිඅපනයනය කරනවා. යම් හේකින් යම් මානයන කරුවෙක් මේවා එළියට දමලා තිබෙනවා නම් ඒට විරුද්ධව වෙනත් නීති රීති අපරාධ නීති රීති යටතේ අනිවාර්යෙන්ම දඬුවම් ලබා දීලා කටයුතු කරන්න කටයුතු කරනවා. දැන් දැනට මම හිතන්නේ 98% විතර අපිට විශ්වාසයක් තියෙනවා මේවා වෙළඳ පොළට යෑමක් සිද්ධ වෙලා නැහැ කියලා. එතකොට මේ ප්‍රතිඅපනයනය කරන්න තීරණය වුණොත් ප්‍රතිඅපනයනය කරනවා කියන දේ නැවත ලංකාවට නොවේයි කියලා අපිට අපි දිගින් දිගටම මේ පර්යේෂණ කටයුතු වල සහ මේ ක්‍රියාවලිය තියෙන අඩුපාඩුකම් නිවැරදි වෙන්න ඕනේ. අපි එහෙම විනාශ කරන්න ගියොත් ඕන කමින්ම ඒවයි මෙහාට කුණු වෙවවා. ඒවල එතකොට අපි අපේ රටේ නරක දේවල් ගැන අපි විනාශ කරගන්නවා. එහෙම බලතලයක් අපිට නැහැ. නෑ පුළුවන් ඉතින්. පුළුවන් මේ. එතකොට මේ ආනයන කරුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද නීති මේ වශයෙන්? මේ තොගේ ගෙන්වීම සම්බන්ධ නැ මේ ක්‍රියාවලිය තුළ දිගින් දිගටම මේක පළවෙනි අවස්ථාව නෙමෙයිනේ. මේ ක්‍රියාවලිය සිද්ධ වුණු දෙයක්. දැන් උදාහරණයක් විදිහට අපි ඇහුවා මම ඇහුවා දැන් පිටරටින් ගෙන්නනකොට ඒ රටේ ජාත්‍යන්තර පිළිගත් ආයතනයකින් පරීක්ෂා කළ සර්ටිෆිකේට් එක මම හරගෙන ගියා. එතකොට මේ තුනෙන් එකයි එහෙම ලැබ් එකකින් පරීක්ෂා කරලා ගෙනත් තියෙන්නේ. ඉතුරු දෙක එහෙම ලැබ් එකකින්වත් මේව කරලා නැහැ. එතකොට මම කිව්වා ඒ ජාත්‍යන්තර තියෙන සංවිධානත් එක්ක සම්බන්ධ වෙලා එතකොට අපි ඒ ජාත්‍යන්තරව ඒ ලැබ්ස් අසාධුලේඛනගත කිරීමේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න පුළුවන්නේ. මෙහේ එතකොට පිටරටින් එවැනි ප්‍රමිතියේ තිබෙන ලැබ් එකකින් ටෙස්ට් කළා කියලා අපි කියන්නේ නැහැ මෙහෙ පරීක්ෂා කරන්න ඕනේ නැහැ කියලා. ඒ සර්ටිෆිකේට් එකක් තිබුණොත් සිද්ධ වෙන්න තිබෙන අඩුපාඩුකම් අඩු වෙනවා. ඉතින් ඒකින්ද මේ පිළිබඳව අපි උත්සාහ කරන්න කෙසේ හෝ එළියට දාන්න පෙර පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඔබතුමිය සඳහන් කළා වගේ පරීක්ෂා කිරීමත් අර ආනයනකරු සාම්පල් ගිහින් දීලා කරලා හරියන්නේ නැහැ. ඒ අදාළ ආයතනෙ ගිහිල්ලා කටයුතු අනිවාර්යෙන්ම කළ යුතුයි.